දැන් සිග්නල් හර්බල් 99ක් විශ්ව වීද සමග සටන් කරයි. ගේ ඔලු ගැඩියක් මත විශ්වාසය තබලා ඔවුන් අපේ ජීවිත ලස්සන කරන කල් බලාගෙන හිටපු එක. හැබැයි අපි අවසර 70 ගානක් අත්දැකීමෙන් ඉගෙනගෙන තියෙනවා. ඒකෙක්වත් අපේ ප්‍රශ්නවලට උත්තර දුන්නේ නැහැ. එහෙමනම් අපේ ප්‍රශ්නවලට උත්තර හොයන්න ඕන. අපි සියලු දෙනා එකතු වෙලා කියන එක අපි ඔබ සියලු දෙනාට අවධාරණය කරනවා. එතකොට දැන් මේ අර්බුදය සරල අර්බුදයක් ලෙස තේරුම් ගන්න බෑ. දැවැන්ත අර්බුදයක්. ඒ මොකද ලෝක මට්ටමින් ගත්තට පස්සෙත් මිලියන 33කට මේ වෙලාවේ රැකියා හිමි වෙලා තියෙනවා. ඒ වගේම ආදායම් මාර්ග හිමුණු ප්‍රමාණය මිලියන 81ක්. ඒ වගේම ආර්ථිකය අඩාල වෙලා තියෙනවා ජනතාව මිලියන 114ක. ලෝක මට්ටමින් මේක දැවැන්ත අර්බුදයක්. අපේ රට ගත්තොත් තුන් වේලක්වත් කන්න බැරි දහස් සංඛ්‍යාත ගණනක් ඉන්නවා. පාසල්ට ළමයව යවා ගන්න බැරි ලක්ෂ සංඛ්‍යාත ගණනක් ඉන්නවා. ඒ වගේම පෝෂණයක් ලැබෙන්නේ නැති දහස් ගණනක පිරිසක් ඉන්නවා. ඒ නිසා මේ අර්බුදය ආදරණීය අම්මේ තාත්තේ සහෝදරනි සහෝදරීනි වෙනස් කරන්න වෙන්නේ සියලු දෙනා ඒක රාශි වෙලා මිසක් අන්න අතරමැදි විසඳුමක් නෙමෙයි. එතකොට එහෙමනම් මේක විසඳන්දි වඩා වැදගත් වෙන්නේ වඩා යහපත් සාධාරණ සමාජයක්, ආර්ථික සාධාරණත්වය, දේශපාලන සාධාරණත්වය, ජනතාව පාලනයට සම්බන්ධ වීම කියන මේ සියල්ල වැදගත් වෙනවා. ඒ වගේම අපේ ප්‍රශ්න කතා කරන්නේ නැති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ජනතාවාදී නැත්නම් ඒ සියල්ල අපේ ප්‍රශ්න කතා කරන්නේ නැත්නම් ඒ සියල්ල ජනතාවගේ ප්‍රශ්න කතා කරන තැනට ගේන්න අදාළ මැදිහත් වීම කරොත් විතරයි අපිට මේ අරගලය ජයග්‍රහණයක් ලෙස සලකමින් ඉදිරියට යන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ආදරණීය සහෝදරවනි සහෝදරියනි, මේ මොහොත තීරණාත්මක ලෙස අපි විශ්වාස කරනවා ත්‍රිමාලා අපිට උගන්නපු, වෙනුරලා අපිට කියලා දුන්නු, නිෂ්මිලා අපිට කියලා දුන්නු, ඉරේස සහෝදරියලා මැරෙද්දිත් අපිට කියලා දුන්නු, ආනන්ද හාමුදුරුවෝ මරද්දිත් අපිට කියලා දුන්නු, ඒ ආණ්ඩුව පන්නමු, ක්‍රමය පෙරලමු කියන සටන් පාඨෙත් එක්ක අපි මේ අරගලය වඩා සංවිධානාත්මකව ඉදිරියට අරන් ගිහිල්ලා මේ සටන ජයග්‍රහණයෙන් අවසන් කරනවා කියන එක අපි මේ වෙලාවේදී මතක් කරනවා. ඒ වගේම මේ අරගලය දැනටමත් යම් ජයග්‍රහණ ප්‍රමාණයක් අරගෙන තියෙන්නේ. හැබැයි තව දුර ගමනක් තියෙනවා. අපි අර කලින් කිව්වා වගේ විවිධ සටන් පාටත් එක්ක යුක්තිය එක්ක පහුගිය කාලේ අතුරුදහන් වුණු බදු පැහැර හැරපු ඒ සියල්ල සම්බන්ධව තියෙන ප්‍රශ්න වලට උත්තර හොයාගන්න තව දුර ගමනක් තියෙනවා. ඒ නිසා අද දවසේදී අපි අන්තර්විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ ලෙස අවධාරණය කර කියනවා ගෝඨාභය රාජපක්ෂට තව දුරටත් ගෞරවාන්විතව ඉවත් වීමට තව දුරටත් කාලය නැත. අදින් පටන් ගන්නේ ගෝඨාභය රාජපක්ෂ රනිල් කුමන්තන ආණ්ඩුව පන්නන එළවන රැල්ල අතරමැදි විසඳුම් නැහැ. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂට අපි කියනවා දෙවෙනි රැලි අන් කිසිවක් නැත ගෝඨාභය එළවීමේ, ගෝඨාභය පැන්නීමේ සටන රැල්ල දැන් පටන් ගන්නවා. අපි මේ රටේ ජනතාවට ආදරණීය ලෙස ආරාධනා කරනවා ඔබත් එන්න, තෙල් පෝලිමට කළු ගොඩි අරන් එන්න, ගෑස් පෝලිමට කළු ගොඩි අරන් එන්න, තමන්ගේ වැඩබිමට මේ විරෝධතාවය ගේන්න, තමන්ගේ දීවර තොටුපළට මේ විරෝධතාවය ගේන්න, අමාරුවෙන් පැය ගණන් ත්‍රිවිල් එකේ තෙල් ටික ගහගන්න පෝලිමේ ඉදදී ඒ පෝලිමට මේ සටන් ක්‍රියාමාර්ග ගෙනල්ලා රටම ඉදිරි දින ඇතුළත ඉදිරි දිනවල් තුල අරගල භූමියක් බවට පත් කරලා ගෝඨාභය රාජපක්ෂ පන්නන අකණ්ඩ වැඩපිළිවෙල ආරම්භ කරනවා කියන එක අද දවසේදී අපි ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරේ විදියට ඔබට මතක් කරනවා.